දූෂණය පිළිබඳව ප්‍රශ්නය ඇත්තසෙන් අදත් පසුගිය වසර දසක දෙක තුනම තිස්සේම රටේ තියෙන බරපතල ප්‍රශ්නයක් තමයි මේ දූෂණය. රටේ මුදල් විශාල වශයෙන්ම මේ පාලකයන් විසින් විනාශ කරනවා. ඒක ඉතාමත්ම හොඳට පසුගිය වර්ෂ 4-5 තුළ අපි දැක්කා. අපි විශේෂයෙන්ම මේ සඳහා විශේෂ වාර්තා සකස් කළා. මං විශේෂයෙන්ම අවිකැනකාධිපතිවරයා හැටියට ඉන්න කාලේ මේ හැම පැත්තකම තියෙන දූෂණ එළියට ගෙනාවා. හැබැයි කිසිම වාර්තාවක් අද වෙනකන් පරීක්ෂණයට භාජනය කරේ නැහැ. එක වාර්තාවක් කර ඒ වාර්තාවත් දේශපාලන අවශ්‍යතාවක් මත තමයි බැඳුම් කර සිද්ධිය හරි ඉස්සරහට ගෙනාවේ. ඊට බැඳුම් කර සිද්ධියේ මම කියලා තියෙන්නේ 1.16 billion තමයි අලාභේ. හැබැයි ඊළඟ වාර්තාවේ හාල් ගැන්වීමේ වාර්තාවේ මං කියලා තියෙන අලාභේ 1.15 billion. ඒ වගේ විශාල ගුණයක්. හැබැයි අද වෙනකන් සාකච්ඡාවකටවත් බඳින් කරේ නැහැ. ඒ වගේ වාර්තා සෑහෙන ප්‍රමාණයක් තියෙනවා. ඒ කියන්නේ මෙතන තියෙන්නේ තොරතුරු නැති පිළිබඳ ප්‍රශ්නවත්, එහෙම නැත්නම් ඒවා පරීක්ෂණ පවත්වලා නැති ප්‍රශ්නවත් නෙවෙයි. ඒවා ඉදිරියට යෑමේ සඳහා වැඩපිළිවෙල නතර කරලා තියෙන්නේ යම් යම් තැන්වල. ඒක තමයි ලොකුම ප්‍රශ්නේ. ඒ නිසා ජනාධිපතිවරයාට ඇත්ත වශයෙන්ම ඒ සඳහා අවශ්‍ය බලතල තියෙනවා. විශේෂයෙන්ම මේ අධිකරණ ශේෂ්ඨයට පද්ධතියට නිදහසේ වැඩ කරන්න ඉඩ දුන්නොත් ගොඩාක් මේ කේසස් ඔක්කොම ඉස්සරහට අරන් යන්න පුළුවන්. ඒ නිසා දූෂණය විශාල වශයෙන් අඩු කරන්න පුළුවන්. ඊළඟට රටේ අභ්‍යන්තර විගණනය සම්පූර්ණයෙන් විගණ ජනාධිපතිවරයාටත් අරගන්න පුළුවන්. නමුත් ඒ ජනාධිපතිවරයාගෙන් ඒක සම්පූර්ණයෙන්මද ගිලිහිලා තියෙන්නේ. ඒතකොට එහෙම ගැනීම හරහා රාජ්‍යාංශයේ තියෙන දූෂණ විශාල ප්‍රමාණයක් පාලනය කිරීමේ හැකියාව ජනාධිපතිවරයාට තියෙනවා. ඒ නිසා අපේ අලුත් ප්‍රතිපත්තිවලදී අපි පැහැදිලිවම හඳුනගෙන තියෙනවා මේ කාරණේ. ඒ නිසා අලුත් පැමිණ අපේ ජනාධිපතිවරයෙක් අනිවාර්යයෙන්ම ඒ අභ්‍යන්තර විගණනය සාර්ථකව රාජ්‍යාංශයේ කරන්න අවශ්‍ය කටයුතු සකස් කරනවා. ඒක පසුගිය දශක කීපය තුළම කිසිවිටක සිදු වුණේ නැහැ. ඒ නිසා ඒක අකර්මණ්‍ය වෙච්ච අංශයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. මොකද දූෂණවල වැඩි ප්‍රමාණයක් සිද්ධ වෙන්නේ රාජ්‍ය ආයතනවල. ඒ රාජ්‍ය ආයතනවල දූෂණ ගොඩාක් හඳුනගෙන තියෙනවා අභ්‍යන්තර විගණනේ. ඒ අභ්‍යන්තර විගණනේ හඳුනගත්තට පස්සේ තමයි බාහිර විගණනේ හැටියට විගණකාධිපතිවරයා විසින් හඳුනගන්නේ. ඒතර විගණකාධිපතිවරයා විසින් හඳුනගන්න දේවත් එතනින් එහාට ගමන් කරන්නේ නැහැ. මොකද පාර්ලිමේන්තුවේ ගිල පාර්ලිමේන්තුවම ඊළඟට තීරණ ගන්න ඕනේ. මොකද විගණකාධිපතිවරයාට තියෙන්නේ වාර්තා කරන එක විතරයි. නීති කටයුතු කිරීමේ බලය අද වෙනකොටත් ලැබිලා නැහැ. ඒ නිසා ඔහුට කරන්න දෙයක් නැහැ. නමුත් පාර්ලිමේන්තුවට මේවා ගිල පාර්ලිමේන්තුව තමයි ඊළඟ තීරණ අරගෙන මේවා අධිකරණය දක්වා අරයි යන්න ඕනේ. හැබැයි එතන මේ ඔක්කොම නතර වෙනවා ඒ ක්‍රියාවලියේ තියෙන අඩුපාඩු නිසා. ඒ නිසා මේකට අවශ්‍ය වැඩ කටයුත්තට වැඩි දායකත්වයක් දීමට ජනාධිපතිවරයාට ඇත්ත වශයෙන්ම පුළුවන්. ඒ නිසා අලුතෙන් අපේ ජනාධිපතිවරයෙක් පත් වුණාම ඔහු ඍජුවම මෙන්න මේ දූෂණ වැළැක්වීමේ වැඩපිළිවෙල සකස් කරනවා කියන කාරණේ අනිවාර්යයෙන්ම මතක් කරන්න අවශ්‍යයි.